ආයුබෝවන් සුබෝදයසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල රට පාලනය කිරීමේ වගකීම බාර ගැනීමට තමා සූදානම් බව විපක්ෂ නායක සජිත් කියයි රට විවෘත කරනවා කියන්නේ කොරෝනා අවසන් බව නොවේ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක කියයි ගුරු දිනේදා උද්ඝෝෂණ මාලාවකට ගුරුවරුන්ගේ සූදානමක් प्रथम नवदहने देशीय पुत्वेत पसुकिय पलमुनदा निरोधायन अंदिर नीतिय इवत्कलद राज्य सह पौद्गलिक अंशवल कटीतु संपूर्ण वशेन आरंभवन्ने अद दिने सिट अद सिट सौख्य मार्गोपदेश अनुगमने करमिन अप कटीतु करन्ने केसेद मे एगन सियत ओबट अपकरण दनुवत किरीमा पुरा दिन 40ක් පමණ පැවති නිරෝධායන ඇඳිරි නීතිය පසුගිය පළවනදා ඉවත් කෙරුණා. ඒ අනුව පසුගිය සිකුරාදා සිට රටේ සාමාන්‍ය පරිදි කටයුතු ආරම්භ කෙරුණා. කෙසේ වෙතත් රට විවෘත කළ දිනය සිකුරාදා දිනයක් වූ බැවින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකීන් පැමිණීම මෙන්ම ප්‍රවාහනය ඇතුළු අනිකුත් කටයුතුද සාමාන්‍ය පරිදි සිදු වූයේ නැහැ. ඒ අනුව රට විවෘත කිරීමෙන් පසු සාමාන්‍ය පරිදි රාජ්‍ය හා පෞද්ගලික ආයතන ක්‍රියාකාරීත්වය මෙන්ම ප්‍රවාහනය ඇතුළු අනිකුත් කටයුතුද ආරම්භ වනු ඇත. एदी सौख्यांश निरंतरेन पवसन परिधि निसि आयुरीन मुव आवरण पेलदीम डैथ विषबीजहरणे किरीम अवम मीटर देकक पुद्गल दुरस्त भावे पवत्वागनीम एतलु सेलु मार्गोपदेशान अनुगमने किरीम अत्यावश्यय गमनागमनेदी आसन धारितावेट मगीन गेनयामे वगकीम पेवरेन्ने अदाल अंशवेतटय ओबत सामान्य परिधि काटियुतु आरंभ किरीमट सूदानम वनवानम कोविड मारया पिलिबंद तवतुरटत सितिय युतुय අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් ඇරඹි නව කොවිඩ් රැල්ල සමග ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වී මුල් රටම වසා දමන්නට සිදු වුණා. අපට අපේ ආදරණීයන් අහිමි වුණා. දහස් ගණනින් දිනකට රෝගීන් වාර්තා වුණා. රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගියා. පාසල් දරුවන්ට අධ්‍යාපනය අහිමි වුණා. රටේ ආර්ථිකය කඩා වැටුණා. යලිත් රට තුල එවැනි තත්ත්වයක් ඇති නොවීමට නම් වගකීම අප තනි තනිව ගත යුතුයි. නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමු. कोविड परदान्न एक्व कटियुतु करमु රට විවෘත කරනවා කියලා කියන එකෙන් අදහස් කරන්නේ කොරෝනා සම්පූර්ණයෙන් අවසන් කියන එක නෙවෙයි. කොරෝනා වෛරසය පෙර පරිදිම සුපුරුදු විදිහට තමන්ගේ හැසිරීම පවත්වාගෙන යනවා. ජනතාව අප සැම විටම වග බලා ගත යුතු වන්නේ අපගේ චර්යාවන් සහ හැඩයන් කොරෝනා වෛරසයට එරෙහිව අභියෝගයක් වනසේ වෙනස් කර ගැනීමයි. මේ ඒ පිළිබඳව අප දැනුවත් කරන කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා. සමස්ත ප්‍රජාවගේම කැපවීම නිසා කොරෝනා මරණ සංඛ්‍යාව වැඩි වුණා, කොරෝනා රෝගීන් අඩු වුණා. එම නිසා රට නැවතත් විවෘත වෙනවා. මේ අප සැමටම සතුටුදායක ආරංචියක්. කොරෝනා වෛරසය නිසා රටක් හැමදාම වහගෙන ඉන්නට බෑ. එම නිසා ඔබගේ වගකීම සහ යුතුකම තව තවත් වැඩි වෙනවා. මේක කොරෝනා වෛරසය සමග තියෙන සටන් විරාමයක් නෙමෙයි. කොරෝනා වෛරසය තමන්ගේ සටන දිගටම අරගෙන යනවා. එම නිසා අපිත් කල්පනා කළ යුතුයි අපගේ සටනත් කොරෝනා වෛරසය විරුද්ධව දිගටම අරගෙන යන්නට. එම නිසා අපි පුන පුනා යලි යලිත් කියන පරිදි मास्क एक पलंदीन हकीनम सैनिटाइजर बोतल लंगत बागन नितर नितर अतसोदन सेनग गैवसन स्थान यामीन वलकिन अनावश्य गमन यामीन वलकिन पुलुवन तरण समाज दुरास्त भाव तबागिन उत्साह अभी धन विशेष पुद प्रमाण वलि समाज दुरास्त भाव तबागिन नमार नमूत ओ हकीतर उत्साह वेदगात्म दे मम वेदल इलाने तमंड लबन पलवीन अवस्था मे इन्नात्राधिक लबागन තවමත් එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වන සුළුතරයක් සිටීම පිළිබඳ ඇත්තෙම අපි පුදුමයටපත් වෙනවා ඒ වගේම කනගාටු වෙනවා විශේෂයෙන්ම මේ මාරාන්තික කොරෝනා වෛරසයට තාම නිශ්චිත ප්‍රතිකාරයක් හොයාගෙන නැහැ අදටත් එන්නත තමයි එකම එක විකල්පයක් නැත එම නිසා හෙට ඔබ නිවසින් බැහැර වීමට ප්‍රථම මේ සෞඛ්‍ය ක්‍රමෝපායන් පාවිච්චි කළොත් මේ ගැන හිතලා නිතර නිතර හිතලා ඒ ගැනට අනුගත වුණොත් ඔබත් ආරක්ෂා වෙනවා සමාජයත් ආරක්ෂා වෙනවා අපට ඊළඟ කොරෝනා රැල්ල එහෙම මැඩපවත්වා ගත හැකි අපි දන්නවා මේ කොරෝනා රැලි වලට මුහුණ දීම මූදේ රැල්ල පාගන වගේ සුන්දර දෙයක් නොවේ. ඉන්දිය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සහ මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. ජනාධිපතිතුමා තවම එන්නේ නැත්තේ ඇයි කියලා අපි දන්නේ නැහැ. සමහර විට එන්නේ නැතුවම ඒ ඉඳීද කියලා දන්නෙත් නැහැ. අපි මේවා ආරක්ෂා කරනවා කාටවත් දෙන්නේ නැහැ.
දීපුවේවත් අපි ගන්නවා කියලා ජාතික ඇඳුම ඇඳගෙන ඇවිල්ලා කිව්වේ. දැන් අපි අහනවා දැන් ওই ජාතික ඇඳුම ඇඳගෙනම තමයි ඉන්දියන් කාර්යයට තෙල් ටැංකි ටික දෙන්න යන්නේ. මේ গিදර මේ ඉන්න බල්ලා බුරනවයි කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. গিදර ඉන්න බල්ලා කෑම නැති වුණාමත් බුරනවා. කෑම දෙන්න කියලා. ඊළඟට එළියෙන් එන මිනිහාට බුරනවා. එළියෙන් එන මිනිහා මොකක් හරි බිස්කට් කෑල්ලක් දාපු ගමන් ඒ මිනිහත් එක්ක යාළු වෙනවා. ඉතින් গিදර ඉන්න බල්ලා යාළු වෙලා ඊට පස්සේ ඒ গিදර ඒ එළියෙන් එන මිනිහා গিදර දින බඩු ඔක්කොම උස්සන් යනකම් මූ නිදාගෙන ඉන්නේ. මොකද මූට බිස්කට් කෑල්ලක් දීලා නැති තියෙන්නේ. विदेश अटवाले तानापति संबंध तीन संबंध तीन अटवाले अभी इंदिवत असलवासी अट दीर्घ इतिहास आगतीनो सात विशाल बंदी आगतीनो बौद्ध धर्म दर्शन अपर लुमन लगे इवागे मेतुमन लगे राज्य मेदिहत्ला कर्प संवर्धन योजना क्रम भूमि आगतीनो ये पिल बंधव अध्यक्ष ने कर सहक जनता पत्कर लंकावटेनो अटवाली भूमि लंकाट अभिलो अभी उपदूपन कटे तीनों දැන්තල් සංස්ථාවේ කාර්යභාරය බවට පත් වෙලා තියෙන්නේ කළු සල්ලි සුදු කිරීම. දැන් ගම්මන්පෙළ මහත්තයා දාපු කැබිනට් පත්‍රිකාව ඩොලර් මිලියන 2500ක් ගන්න හදනවා PSL කියලා ඇමරිකන් සමාගමකින්. පොලිය පෙන්නනවා 100%. හැබැයි මේකේ තියෙනවා ලොකු බෝකර් ගාස්තුවක් 7%. මේ වෙනකොට ආණ්ඩුව මිලියන 175ක් බෙදා ගැනීමේ බෝකර් ගාස්තුවක් ගැනීම සඳහා වෙච්ච කැබිනට් පත්‍රිකාව සම්මත කරලා දීලා දෙනවා උදේ ගම්මන්පෙළට. එක පැත්තකින් චීනට ඉඩම් ලබා දෙනකොට ඒක සමනය කරගන්න එහෙම නැත්නම් ඒක බැලන්ස් කරගන්න අනිත් පැත්තෙන් ඉන්දියාවට ඇමරිකාවට ඊතුරු දේවල් ටික විකුණුමි යනවා මේ රටේ භූදේශපාලනය කිය කිය මොකද්ද මේ කරන්නේ මේ රටේ සම්පත් වටිනා සම්පත් අද සියල්ල විකුණුමින් පවතින එක පැත්තකින් බලශක්තිය විදේශ රටකට ඒකාධිකාරය ලබා දෙනවා කියන්නේ ඉස්සරහට අපේ ලයිට් කපන්නේ මේ ලංකාවේ ආණ්ඩුවෙන් නෙමෙයි ඇමරිකාවේ සමාගම් වලින් දේවගෙම තමයි තෙල් මේ මේ ඒකාධිකාරී ඉන්දියාවට ගියාම මේ කරන කාර්ය සියල්ල අවසන් වුණාම මේ අයයි තමන්ගේ මුල් රටට ඇමරිකාවට 2015 රයිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන අනුර කුමාර දිසානායක ආර් සම්බන්ධන් ඒ වගේම වාක් අය කහුවලා හදාගත්තා. ඒ එක කසාදයක්වත් හරි ගියේ නැහැ. ඔක්කොම දික්කසාද වුණා. බලන් ඉඳද්දි අවුරුදු 5ක් යනකොට සමාරුන්ගේ කසාද දික්කසාද වුණා. සමාරු කසාද බැඳා පූර්වෙත් නැග්ගා දරු පළ නැහැ. ආණ්ඩුව අපේ කොන්ද බල තියෙනවා. අපි තීන්දුව ගන්න බය වෙන ආණ්ඩුවකුත් නෙමෙයි. අද සම්පූර්ණයෙන්ම කිසි ලැජ්ජාවක් බයක් නැතුව රට ජාතිය ගැන දේශාභිමානය ගැන දේශහිතයිසීකම ගැන මතකයි නේද කඩුව හැම අරන් ගියා ඒව ඔක්කොම කරලා අනේ උදේ ගමන් පිළ මහත්තයා දැන් පුද්ගලිකංශේ අපි අහන්න කැමතියි ඔක පුද්ගලික කරන්න හම්බ වෙනකොට කොමිස් කීයක් හම්බ වෙනවද නැවත රට ක්‍රමානුකූල යථා තත්ත්වයට පත් වෙයි එවිට අපේ ආර්ථිකය සහ සංවර්ධන ගමන වඩාත් වේගවත් යන්න පුළුවන් මේ කියලා. මේ සැලසුම් සකස් කිරීමේදී අඛණ්ඩව පවත්වාගෙන යාමට පුළුවන් ව්‍යාපෘති සහ ආර්ථික ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති වෙළඳපොළ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන නිර්මාණය කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මොන ලබන වසර තුළදී අමුණාස්සලා මුහුණ දෙන රට මුහුණ දෙන ආර්ථික ගැටලු ක්‍රමානුකූලව निराකරණය වේ කියලා විශ්වාස කරන මේ කාල සීමාව තුළ බඳින්න එපා කියලා ඉල්ලීමක් කරනවා මේ කාල සීමාව තුළ. ඉන්දියානු විදේශ කටයුතු ලේකම්බරය අවිල්ල ඉන්නවා. මෙතුමාගේ ඉලක්කය කුහද්ද මේ කොහාටද යන්න ඇවිල්ලා ඉන්නේ මේ යන්නේ අපේ ත්‍රිකුණාමල වරායේ තියෙන තෙල් ටැංකි ටිකට වගේ කියන්නේ ඒ වගේම තව යාපනයේ සංචාරයක් කරලා නම් තව මොනවද යාපනයේ පැත්තේ අපිට ගන්න තියෙන්නේ මොනවද කියලා බලාගෙනත් අහපව යන්න තමයි මේ ඇවිල්ලා අපේ අර ගෞරවනීය මං හිතන නායක අපේ ස්වාමින් වහන්සේලා දැන්වත් අර ඉස්සරලා වගේ එළියට බහැලා ඒ දේශ හිතේශී විදියට බුහන්සේලා කටයුතු කරපු යුගය දැන් රටට ඕන වෙලාව ඉන්දියාව සමගත් ඉතාමත් සමීප සුහද සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම අපේ රටට අත්‍යවශ්‍යයි අපේ අසල්වැසි රට ඒ ඒ ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කළා ඒක ඉදිරියට ගෙන යනවද කොයි විදිහටද ඒ සම්බන්ධයෙන් මේ සාකච්ඡා පවත්වමින් යනවා හැබැයි අවසාන තීරණයකට එළඹෙලා නැහැ එක කරුණකට එක ව්‍යාපෘතියකට පමණක් කොහෙත්ම සීමා වෙච්ච සම්බන්ධතාවයක් නෙවෙයි ඉන්දියාවයි ලංකාවයි අතර තියෙන්නේ ඉතමත් පුළුල් සම්බන්ධතාවයක් ඉතින් අපිට අවශ්‍යලා තියෙන්නේ ඒක රටවල් දෙකටම හොඳක්වන පරිදි විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට හොඳක්වන පරිදි මේ සම්බන්ධතාවයේ ඉදිරියට ගෙනහැර මේ අය හොරෙන් යන්නේ අර තෙල් ටැංකි ටික බලන්න අපි දන්න විදිහට තෙල් ටැංකි 75කුයි සම්පූර්ණ එහා බරක නැත්නම් පියර එක මේ සියලු දේම දෙන්න හදන්නේ සම්පූර්ණයෙන්ම පාරට බහලා අපි ආණ්ඩුවට බල කරලා අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ රටේ දේපල ටික ආරක්ෂා කරගන්න වැඩපිළිවෙල ඉදිරියේදී කරනවා කියන පණිවිඩය ලබා දෙනවා ආණ්ඩුවට පාසල් ආරම්භ කිරීමට බලධාරීන් මේවර විට සැලසුම් සකස් කරනවා. ඒත් ගුරු විදුහල්පති වර්ජනය මෙතෙක් අවසන් වෙන්නේ නැහැ.
ලෝක ගුරු දිනයේ යෙදෙන ඔක්තෝබර් මාස 6 වනදා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ කුමන බාධක පැමිණියද සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. එළඹෙන 6 වෙනිදා ලෝක ගුරු දිනයේ දවසේ අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ කොට්ටාෂ අධ්‍යාපන කාර්යාල 312 පදනම් කරගෙන ඒ කොට්ටාෂ කාර්යාල 312 බදලම් කරගෙන විශාල උද්ඝෝෂණ මාලාවක් කරන්න. මේ උද්ඝෝෂණ මාලාව අපි කරන්නේ විශේෂයෙන්ම ප්‍රධාන කාරණා දෙකක් මත. එකක් තමයි ගුරුසා විදුහල්පතිතුරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන කියන කාරණාව. දෙවෙනි කාරණාව මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන්න කියන කාරණාව. දැන් මේ බාහුවලයෙන් ප්‍රශ්න විසඳන්න හදනවා පොලිසිය බාර ඇමතිවරයත් යොදාගෙන මේ ප්‍රශ්නේ ගැන තේරෙන දන්න මේ ප්‍රශ්නේ ගැන අවබෝධයක් තියෙන ඇමතිවරු සියලු දෙනා නියඩ වෙලා ඉන්නවා ඒ වෙනුවට බාහුවලින් ප්‍රශ්න විසඳන්න මහත්තෙක් දැන් දාලා තියෙනවා වරහන් ඉන්වර්ටඩ් කමා මහත්තෙක් කියන එක අපි දන්නවා යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිතයන් ප්‍රමාණයක් යුරෝපා සංගමයේ නියෝජිතයන් ප්‍රමාණයක් අපේ රට තුල සංචාරක නියැලලා ඉන්න වෙලාවක් අර පැත්තේ මානවිකම් කොමිසමේ අපේ රටේ මානවිකම් ගැන තද ලෙස ප්‍රශ්න කරන වෙලාවක් ඒ නිසා ඔය තද බල තීරණ ගන්න ගිහිල්ලා අපේ රට අමාරුයි දාන්න එපා කියලාත් අපි මේ ඇමතිවරුන්ට කියන්න කැමතියි. ඔවුන් ඉදිරියේදී පාසල් විවෘත කරන විට මේ ප්‍රශ්නේ විසඳයි කියලා අපි බලාපොරොත්තු වෙයි. එසේ නොකරන්නේ නම් අපි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට පියසනවයි කියන කාරණය මේ වෙලාවේදී ප්‍රකාශයට පත් කරමින් මේ අතර දරුවන්ගේ අධ්‍යාපනීය සුරැකීමේ ගුරු දෙමාපිය එකමුතුව අද මාධ්‍ය හමුවක් ඇඳවමින් ප්‍රකාශ කළේ ගුරු විදුහල්පති අරගලේ හරහා රට විනාශය කරා ගෙන යන බවයි. මේ ආණ්ඩුව ගුරුවරු සහ විදුහල්පතිවරු වෙනුවෙන් යමක් කරන්න හදනකොට ආණ්ඩුවේ බෙල්ල මිරිකනවා දරුව බිල්ලට දෙනවා දෙමාපියන් අසරණ කරනවා මේ වගේ රට මහත් විනාශයකට පත් කරනවා. මේකට මූලිකම හේතුව අර ආකර්ෂණීය සටන් පාඩයක් අරගෙන තියෙන්නේ. මේ තුල ගුරුවරු සහ විදුහල්පතිවරු රැවටිලා තියෙන්නේ. මේ විදිහට මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අද සමස්ත රාජ්‍ය සේවයම කලඹලා. මම දැක්කා ගුරුවරු මස්ත බාදුකලා ඉවරයි. ඕනිම ගුරුවරයෙකුට පාරේ දන ගහලා වඳිනවා. ඒ ගෞරවනීය තත්ත්වය අද අපට නැති කරලා තියෙනවා. සරත් වීරසේකර මහත්මයාත් එක්ක මේ සටන එකතු වෙනවා. ඒ වගේම මේ සියලු දෙමාපිය සංගම් මේ රටේ ජාතික බලවේග අප එකතු වෙනවා. ඒ වගේම අපි කියනවා මොහොතක් මේ රටේ ඉන්න මහනායක හාමුදුරුන්ට මේ රටේ ඉන්නවා සිංහල කියලා අප තවත් සංවිධාන ඒ සිංහල ජාතික සංවිධාන අද නිහඬයි මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ කඩා වැටිලා ඒකෙන් අපි කියනවා මේ හැදෙන බලවේගය වටා අන්තගාමි අරගලේ පරාජය කිරීමට මේ රටේ දෙමාපියන් ශිෂ්‍යයන් ගුරු මෑණිවරුන් පියවරුන් විද්‍යාපතිවරුන් එක මිටකට එකතු වෙලා අරගලේ පරාජය කිරීමට හෙට දවසේදී අපිත් එක්ක එකතු වෙන්න කියලා මේ සමස්ත රටවටේ පුරවැසියන්ගේ සහ ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් වෙනින් අපි තවදුරටත් ඉල්ලා සිටිනවා රට පාලනය කිරීමේ වගකීම බහර ගැනීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා රට තුල ඇති මාෆියාවන්ට තිත තබන බවද ඔහු ප්‍රකාශ කළා. ඒ ගොවි හදගැස්ම පළමු වැඩසටහනට ඊයේ දින එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන ගොවි හදගැස්ම පළමු පියවර ආරම්භ වුණා. ඒ අනුව හම්බන්තොට ලුණුගම් වෙහෙර අග්බෝපුර කලාපයේ ගොවි ජනතාව හමු වීමට විපක්ෂ නායකවරයා පැමිණියා. අවුරුදු 20කටම මේ වගේ විනාශයක් වුණේ නැහැ. අපි දැනට මේ මහින්දානන්ද මහත්තයා දිව්වා සියලුම කට්ටියලා අපි පොර දීලි වඩායි. ඒ වුණත් අපි දැනන් දුන්නේ නැහැ. महासल्लिकार बलवतुं तमाई अपे रटे मिल नियम करन एक पत्तकिन सीनी होरु इन्नो ओल तेल होरु इन्नो दैन ईये पेरेदा हुना සුදුලුණු හොරකම. එතකොට මේ හොරකම් කරලා පුංචි කොට්ටාසයක් ධනවතුන් බවට පත් වෙන අපේ ගොවියට අත්පත් වෙන ඉරණම මොකක්ද? රට පාලනය කිරීමේ වගකීම අපි ලෑස්ති බාර ගන්න. අපි ඔය ඔක්කොම මාෆියාවල් ටික කුඩුපට්ටම් කරන්නම්. කම්බ හොරු ටික අපි අල්ලලා ඒ උපයාගත් අයුතු ලාභය මේ රටේ ගොවි ජනතාවට බෙදලා දෙන්නට අපි සූදානම්. අපි ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ කියන. උදැසන ප්‍රවෘත්ති තුලින් දැන් කෙටි විරාමයක්.
පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘති යටතේ ඉදිකළ මින්නේරිය මිනිහිරිගම හෙළබොජුන් හලට අදවන විට අත් වී ඇති ඉරණම ඊටාම කේදණීයයි මේ ඒ පිළිබඳව සියත 3rd ඩයිගෙන එන අනාවරණයක් 3rd අයි මේ ඔබ දකින්නේ මින්නේරිය මිනිහිරිගම හෙළබොජුන් හලයි. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘති යටතේ ඉදිකර ඇති මෙම හෙළබොජුන් හල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින්නේ. යහපාලන රජයේ සමග ඉදිකර ඇති මෙම හෙළබොජුන් හල සඳහා වැය කර ඇති මුදල කෝටි 3.5කට අධිකයි. ඉදිකල දින සිට මාස කිහිපයක් පමණක් මෙහි වැඩ කටයුතු සිදු කර ඇති අතර මේ වන විට සියල්ල නතර කර දමා තිබෙනවා. මෙහි සේවය කළ පිරිසටද අද වන විට රැකියා අවස්ථා අහිමි වීමෙන් පීඩාවට පත්ව සිටිනවා. අත්‍යන්ත බතික් රෙදිපිලි නිර්මාණ අලෙවි මධ්‍යස්ථානයක්ද මෙහි පිහිටා ඇති අතර බතික් රෙදිපිලි සහ ඇඳුම් විනාශයට පත්ව ඇති අයුරු අපට දක්නට ලැබුණා. මේක නම් ඇත්තම ජාතික අපරාධයක් මේ කොරෝනා හන්දරේ නිකම්ම වැහිලා ගිහලා තියෙන්නේ කවුරු ආවත් මේ වෙලෙදී පින්නෙත් නැහැ. මේක විනාශයට යනවා මිසක් එන්නේ කැලෑ වැදිනවා මිසක් මේකෙන් පළපොරොදියක් නැහැ. නෑ එදිනෙදා අපි ජීවත් උනේ හෙළබුජුන් එකෙන් තමයි. දැනට ඒක අපිට වැහිලා තියෙනවා. ඉතින් අපිට කර කියා ගන්න දෙයක් නැහැ. ඇයිතර දුකයි විනාශ වෙලා යනකොට ගොඩාක්ම දුකයි. ඉතින් කරන්න දෙයක් නැතිකම තමයි තියෙන්නේ. මිනිහිරිගම සේවා පියුස පිහිටා ඇත්තේද මෙම පරිශ්‍රයේ. කෝටි 3.5කට අධික විශාල මුදලක් වැය කර ඉදිකර ඇති මෙම හෙළබුජුන් හල අදවන අභාවයට ගොස් අවසන් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ නිලධාරින්ගේ ශ්‍රමදායකත්වයෙන් මෙය ඉදිකර තිබෙනවා. රටේ සෑම ක්ෂේත්‍රයක්ම දියුණු කරන බවට දේශපාලකයන් ප්‍රතිඥා දුන්නද අද ඒ සියල්ල ගඟට කැපූ ඉනිවලට සමානයි. කොරෝනා වසංගතය හමුවේ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති නතර කර දමා තිබුණද ඉදිකර ඇති මෙවැනි සම්පත් අභාවයට යාමට ඉඩදීම බලධාරීන් සතු වගකීමද යන්න රටටම ප්‍රශ්නාර්ථයක්. මේ තරම් සිව්මැලිද කලුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා මේ ගීතය අපාතර ඉතා ජනප්‍රියයි අද අපි කතා කරන්නට යන්නේ දෑතම සිව්මැලි සිව්මැලි දෑතින් අපූරු හැඩතල මවන ඇය පිළිබඳවයි නමින් ජානකී නදීශානි ජීවත් වන්නේ කිරිඳිවැලයි කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මූර්ති කලා අධ්‍යන අංශයෙන් පළමු පන්තියේ සාමාර්ථයක් ලද ප්‍රථම තරුණිය ඇයයි ජානකී නදීශානි සතු වූ ඒ අපූරු හැකියාව නිසා ඇයට විශ්වවිද්‍යාලයේම తాවකාලික උපදේශිකාවක් වීමට හැකියාව ලැබුණා සාමාන්‍යයෙන් අප දන්නේ කාන්තා දෑත සිව්මැලි බවයි. තොටිල්ල පදවන ඇගේ අත ලොව පාලනය කරන බව ප්‍රසිද්ධ කියමනා. ඇගේ සිව්මැලි දෑතින් මැටි කළුගල් සිමෙන්ති වගේ රළු ද්‍රව්‍ය අපූරු හැඩතල බවට පත්වන අයරු විශ්මය ජනකයි. මේ ඇගේ හඬයි. මම කිව්ව ගෑන ළමෙකුට මූර්ති විෂය රළු වැඩි කියලා. ඒ උනාට මම හිත කියන දේ තෝරගෙන මූර්ති විෂය තෝරගත්තා. ඒකෙදි පළමු පන්ති සමාර්ථයක් සහිතව උපාධිය සම්පූර්ණ කරන්න මට අවස්ථාව ලැබුණා. දැනට අපේ ආයතනයේ සේවක පිරිස 22ක් විතර වගේ ඉන්නවා. ඒගොල්ලෝ අපෙන් හොඳට පුහුණුව ලබාගෙන දැන් හොඳින් රැකියා කටයුතු කරගෙන යනවා. ඇත්තටම අපි බුදු පිළිම, දේව පිළිම, එතනින් ගියහම මානව රූප, උඩුකය මූර්ති, මෙටල් වලින්, පිත්තල වලින්, ඒ වගේ අමුද්‍රව්‍ය වලින් යකඩ පෑස්සුම් වගේ දේවල්. එතකොට සැරසිලි නිර්මාණ හැම එකක්ම ඕනම මූර්තිමය නිර්මාණ ඕන අපේ ආයතන තුල නිර්මාණය වෙනවා මෙවැනි සිව්මැලි දෑතකින් දැස් කෙවෙනකන් සිදු කරන මේ අපූරු නිර්මාණ ෆයිබර් අච්චුවලට දාලා කොපි කරලා විකුණන මිනිස්සු නිසා ඇගේ හිතට වේදනාවක්ද දැනෙනවා වන්දනා කරන්න කියලා අරගෙන ගිහිල්ලා
ඒ පිළිම වලට මච්චු දාලා කොපි අරගෙන සිල්ලරට දෙන පිරිසක් ඉන්නවා දැනටත් අපේ පිළිම 10කට වඩා ඒ විදිහට අච්චු දාලා තියෙනවා නිර්මාණය කරලා අපි ලබන සතුට එහෙම අච්චුවක් දාන කෙනෙකුට ලබන්න බෑ කවදාවත් ඉතින් අපිට ඒ ගැන අපිට කතා කරන්න නීතිමය අවස්ථාවක් නැහැ මොකද පේටන්ට් බලපත්‍රයක් අවශ්‍ය වෙනවා නිර්මාණයකට රජයේ ආයතන වලින් නම් ඇත්තටම කිසිම සහයෝගයක් අපිට මේ වෙනකම්ම ලැබුණෙත් නැහැ අපි ඒව පස්සෙන් ගියෙත් නැහැ මෙවන් දිරිය දියණියන් උපන් බිමට ආඩම්බරයක් ගෞරවයක් ඇයට සියල් සියු මැලි දෑතේ නිර්මාණ තුලින් ලොවම දිනන්නට හැකි වේවා යන්න සියතාපේ ප්‍රාර්ථනයයි ක්‍රීඩා පොතක් වෙතයි අවධානය සියත ටීවී නිල විකාශන අයිතිය දරන ලෝක කුසලාන පන්දුවර 20 ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාස 17 වනදා ආරම්භ වීමට නියමිතයි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයා ලෙස හිටපු ප්‍රවීණ ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා පත් කිරීම කණ්ඩායමට ඉතා ශක්තියක් බව වත්මන් නායක දසුන් ශානක පවසනවා ඒ වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ මාධ්‍ය වෙත අදහස් පළ කරමි बेवर पांदुवार विसाय विस लोक कुसलान क्रिकेट तरंगावलिय एक्सत अराबी एमी राजेदी पेवत्वीमट नियमिताई तरंगावलिय पलमु तरंगे पेवत्वेन्ने ओमाने सह पेपुआ न्यू गीनिया वातराई मेवर तरंगावलिय पलमु वटे तरंग संधा श्रीलंकावद क्रीडा किरीमट नियमितवति बनवा श्रीलंकाव तरंग करन पलमु तरंगे ओक्टोबर 18 वनदा पेवत्वेन्ने नेम्बिया वटे रिहिवाई देवन तरंगे आयरलैंड टेट रिहिव पेवत्वेन अतर तेवन तरंगे पेवत्वेन्ने नेदरलैंड टेट रिहिवाई मूलिक वटेट पेर श्रीलंका कंडायम पुहुन तरंग देखकटद एक बनवा पलमु तरंगे ओक्टोबर दुलस वनदा पेवत्वेन्ने बांग्लादेश एटेरिहिवाई देवन पुहुन तरंगे ओक्टोबर 14 वनदा पेपुआ न्यू गिनिया वटेरिहिव पेवत्वेनवा मेवर पांदुवार 20 लोक कुसलान क्रिकेट तरंगावलिये दिन विकाशक लेस कटयुतु करन्ने सियत अप नालिकावाय तरंगावलिये उणुसुम पंदुवेन पंदुव ओब वेत गेनीमट सियत अप सूदानमिन सिटिनवा तरंगावलियट एक्वीमट पेर श्रीलंका विसय विस कंडायमे नायक दसुन शानक मात्यट මෙලෙස අදහස් පළ කර සිටියා. දැන් කොහමද මානසිකත්වය ටීම් එක ඇතුලේ ඒගොල්ලන් දැන් ප්‍රැක්ටිස් කරන්න chance එකක් ලැබලා තියෙනවා. අපි ප්‍රැක්ටිස් මැචස් කීපයක් සෙල්ලම් කරා. ඉතින් කණ්ඩායමක් විදියට ආයේ එකට එකතු වෙලා පොන් වෙලා තියෙනවා. ඉතින් ඒ තරඟ වලත් හොඳින් ක්‍රීඩා කරා ක්‍රීඩක සිවිල දෙනාම ඉතින් සූදානම ඉතාමත් හොඳයි. දසුන් මේ ඕමාන් ටීම් එක ගැන ඔයගොල්ලෝ මොනවද දන්නේ? වැඩිය දැකලා තියෙනවද? එහෙම නැත්නම් කෝච්චස්ලා මොනවාරි ෆීඩ්බැක් එකක් දීලා තියෙනවද? ප්ලේයර්ස් ලගෙන් ඒගොල්ලන්ගේ මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? කලින් මම හිතන විදිහට ක්‍රීඩා කරලා නැහැ. කියන්නේ මෑත කාලේදී ඉතින් ඒගොල්ලන්ගේ ඇත්තම T20 වලට හොඳ සයිඩ් එකක් ඉන්නවා කියලා අපි දන්නවා. විශේෂයෙන් ඕපනර්ස් ලා දෙන්න හැම හොඳට බැට් කරනවා. අවබෝධයක් තියෙනවා යම් තාක් දුරකට ඕමාන් කණ්ඩායම ගැන. අපි ටීම් එකට මහේල ජයවර්ධන එකතු කරන කන්සල්ටන්ට් කෝච් කෙනෙක් විදිහට මොන වගේ දෙයක්ද මහේලගෙන් ඔයගොල්ලෝ ටීම් එකක් විදිහට බලාපොරොත්තු වෙන්නේ? ඔව් ඇත්තටම ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් කණ්ඩායමක් විදිහට මොකද එයාට තියෙන එක්ස්පීරියන්ස් එක ලංකාවේ තියෙන ගොඩක් දෙනෙක්ට නැහැ. කියන්නේ පුහුණු කරුවන් විදිහට මහේලගෙන් ගොඩක් ලොකු උදව්වක් කණ්ඩායමට ලබා ගන්න පුළුවන් කියලා හිතනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති තුලින්. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.